සුබ දවසක් කල හැමෝටම අදත් කුකින් විත් ශප්ෂානි මගේ YouTube channel එකට ඔගලන් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔගලන්ට අරන් ආවේ peanut butter ටිකක් ගෙදරදිම හදාගන්න විදිහ. දැන් peanut butter වල ගාන දැක්කහම හොයාගන්න සමහරලාට දැන් නම් තියෙනවා. ඉස්සර ටිකක් වැඩි නෑ රට ගිය කෙනෙක්ගෙන් එහෙම වගේ තමයි හුඟක් වෙලාවක ගෙදරකට හම්බ වෙන්නේ. ඉතින් ඒක නිසාම ඔළුවේ තියෙනවා හදන්න හරි අමාරු. නිකන් අර අපි කියන්නේ හරි සුපිරි කෑමක් වගේ දෙයක් ඕක ඇත්තටම හදන්න ගියොත් හරිම පහසුවෙන් හදාගන්න පුළුවන්. හරි ලේසි කෑමක්. ඔගලන්ට විනාඩි 10ක්වත් යන්නේ නැහැ. ඒ වගේම තමයි හරි ගුණයි. nuts වර්ගවල එහෙම නැත්නම් ඇට වර්ගවල තියෙනවා ස්වභාවිකව හොඳ පෝෂක පදාර්ථ ගොඩක්. ඉතින් පොඩි දරුවන්ට විතරක් නෙමෙයි වැඩිහිටියන්ට වුණත් හරිම ගුණයි. ඉතින් ඔගලන්ට පහසුවෙන් මේ විදිහට ගෙදරදි හදාගෙන මේ වගේ පාම්පෙත්තක ගාගෙන එදිනෙදා කෑමට වගේම සාමාන්‍යයෙන් කේක් ෆිලිංගස් වලට එහෙම නැත්නම් ඔය පේස්ට්‍රීස් හදද්දී ඒ වගේ ෆිලිංගස් වලට එහෙම නැත්නම් ෆජ් පීනට් බටර් ෆජ් වගේ ගොඩක් කෑම අපිට මේක පාවිච්චි කරලා හදා ගන්න පුළුවන්. සාතේ සෝස් ඒ වගේ දේවල් ගොඩක්. ඉතින් බලමු එහෙනම් කොහොමද මේ පීනට් බටර් ටික පහසුවෙන් හදාගන්නේ කියලා. දැන් මම මෙතන රටකජු ග්‍රෑම් 400ක් විතර මේ විදිහට අරන් තියෙනවා. ඉතින් මේක මුලින්ම අපි පොඩ්ඩක් රෝස්ට් කරගන්න ඕනි. මම අවන් එකේ තමයි රෝස්ට් කරගන්නේ සෙල්සියස් අංශක 178 විනාඩි 10ක් විතර හරි පරිස්සමෙන් ගොඩ දුඹුරු පාට වෙන්න දෙන්නේ නැතුව ලස්සන ලා රන්වන් පාටක් එනකම් මේක හොඳට රෝස්ට් කරගන්න. දැන් ඔයගොල්ලෝ පොත්ත තියෙනවා ගත්තොත් අපි පොත්ත ඇරලා තමයි මයික පාවිච්චි කරන්න වෙන්නේ. රටකජු ටික රෝස්ට් වුණාට පස්සේ පිරිසිදු රෙදි කෑල්ලකට දාලා හොඳට පොඩි කරන්න. අපි දන්නවා එතකොට පොත් ටික පහසුවෙන් එකෙන් ගැලවිලා එනවා. ඉතින් මේක පොඩ්ඩක් රස්නේ අඩු වෙනකන් නිවෙනකන් අපි පැත්තකට කරලා තියලා තියෙන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි පාවිච්චියට ගන්නේ. අද මම මේක හදන්න මේ විදිහට ෆුඩ් ප්‍රොසෙසර් එකක් තමයි පාවිච්චි කරන්නේ. ඇත්තටම ඒකෙන් තමයි මේ වැඩේ හොඳටම කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගලන්ට බ්ලෙන්ඩරයක් ගන්න පුළුවන්. හැබැයි බ්ලෙන්ඩරේ හොඳ පවර්ෆුල් ඒ කියන්නේ හොඳ ස්පීඩ් එකකට කරකින බ්ලෙන්ඩරයක් වෙන්න ඕනේ. රටකජු ටික දැන් එකතු කරගත්තට පස්සේ මුලින්ම දැන් මේක අපි බ්ලෙන්ඩ් කරගන්න. එහෙම නැත්නම් මේකෙන් අඹරවා ගන්න ඕනේ. ඉතින් විනාඩියක් විතර අඹරෙද්දී ඔයගලන්ට තේරෙනවා මුලින්ම වෙන්නේ මේක පොඩි කෑලි වලට කුඩු වෙන එක. ඉතින් ඊට පස්සේ සරන් සරේ නවත්ත නවත්ත මේක කරන්න. මොකද මැෂින් එකටත් ඒක හොඳයි. නැත්තම් අර එක පාට ගොඩක් මේක කෙටිගෙන එද්දි ඒක ටිකක් හයි වෙනවා, ඝන වෙනවා වගේ වෙනවා. සමහරලාට ඒකයි කිව්ව පවර්ෆුල් නැති බ්ලෙන්ඩරයක් වගේ නම් නිකන් අර පිච්චිලා වගේ යන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට මිශ්‍ර කර කර සරන් සරේ දැන් අපි මේක හොඳටම කුඩු වෙනකම් මුලින්ම අඹර ගන්න ඕනේ. ඉතින් විනාඩි 2-3ක් මේ විදිහට අඹරද්දී ඔයගලන්ට පෙරෙයි දැන් ටික ටික ඒකෙන් නිකන් තෙත ගතියක්. එහෙම නැත්නම් අර ස්වභාවිකව ඇට වර්ගවල තියෙන තෙල් නිදහස් වෙනවා ඒව අඹරද්දී. ඉතින් ඒ වගේම තමයි මේ රටකජු වලිනුත් තෙල් නිදහස් වෙලා ඒක පොඩ්ඩක් තෙත ගතියක් වගේ ඇවිල්ලා දැන් එකට එකතු වෙන එහෙම නැත්නම් ඇලෙන ස්වභාවයක් ඔයගලන්ට දැක ගන්න පුළුවන්. මෙන්න මේ වගේ පේස්ට් එකක් විදිහට දැන් මේක එකතු වුණාට පස්සේ දැන් මේකට අපි රස කරන්න එකතු කරන දේවල් එකතු කර ගන්න ඕනේ. මුලින්ම මම තේහෙන්දි භාගයක් විතර ලුණු මේකට එකතු කර ගන්නවා. ඉතින් පීනට් බටර් කාලා තියෙන කෙනෙක් දන්නවා ඒකේ ලාවට ලුණු රසක් වගේම ලා පැණි රසකුව තියෙනවා. ඉතින් ඔයගලන්ට ඕනනම් සීනි තේහන්දක් විතර එකතු කර ගන්න පුළුවන්. අද මම මී පැණි තමයි එකතු කරගන්නේ. සීතල හින්දා මේ පොඩ්ඩක් ජෑම් එකක් වගේ හයි වෙලා තිබුණාට මී පැණි මම එකතු කරගන්නේ. මුලින්ම මම මේ විදිහට තේහන්දක් වගේ තමයි එකතු කරගන්නේ. පස්සේ රස බලලා මදි නම් ඔයගලන්ට රසේ හැටියට එකතු කරගන්න පුළුවන්. මේ දෙකම ලුණු වගේම සීනි හරි මී පැණි හරි පැණි රස වෙනුවට එකතු කරන දේවල්. දැන් මේ එකතු කරන්නේ තෙල්. පොල් තෙල් වලට වැඩිය සාමාන්‍යයෙන් වෙන සුවඳ අඩු තෙල් జాතියක් ගන්න පුළුවන් නම් හොඳයි. කැනෝලා හරි සන්ෆ්ලවර් වගේ ඒ දේවල් ඔක්කොම එකතු කරලා දැන් මේක ආපහු බ්ලෙන්ඩ් වෙන්න දෙනවා. ඒ අතරතුරේ තවත් වැදගත් දෙයක් මම ඔයගලන්ට කියනනම් දැන් මේක පීනට් බටර් කියලා හැදෙන්නුවට අපි මේකට කිසිම වෙලාවක බටර් එකතු කරන්නේ නැහැ. අපි දන්න බටර්. ඒ වගේම තමයි කිසිම ඩේරි ප්‍රොඩක්ට් එකක් ඒ කියන්නේ කිරි මිශ්‍ර කිසිම ආහාරයක් මේකට එකතු කරන්නේ නැහැ. අපි මේ පීනට් බටර් කියලා මේක හැඳින්වුවට එකම දේ අර බටර් කියලා මේකට කියන්නේ ගානකොට අර ඒකේ තියෙන ටෙක්ස්චර් එක නිකන් අපිට අර තවරන්න පුළුවන් බටර් වගේ එනේ තියෙන ස්වභාවය නිසා ඒකට පීනට් බටර් කියලා කිව්වට අපි කිසිම අර කිරි මිශ්‍ර දේවල් කිරි සම්බන්ධ ආහාර මේකට එකතු කරන්නේ නැහැ. ඉතින් අර අපි දාපු දේවල් දාලා බ්ලෙන්ඩ් කරද්දී ඔයගලන්ට දැක ගන්න පුළුවන් මේක පොඩ්ඩක් අර
තද ගතිය අඩු වෙලා ටික ටික ඒකට ක්‍රීමි ගතියක් වගේ ස්වභාවයක් එනවා. මෙන්න මෙතනදී ඒ ඇවිල්ලා තියෙන ඝනකමට ඔයගොල්ලෝ කැමති නම් වෙන කිසිම දෙයක් දාන්න ඕනේ. නමුත් තව ටිකක් සොෆ්ට් ගතියට මෘදු ගතියට ඕන නම් මෙන්න මේ මම පෙන්නවාගේ අපි අර පාවිච්චි කරපු තෙල් වලින්ම තව තේ හැන්දක් විතර එකතු කරලා හොඳට මිශ්‍ර කරන්න. හරිම පරිස්සමෙන් ගොඩ වැඩි කරගන්න එපා. හැමුණොත් මේක නිකන් වතුර වගේ වෙලා යනවා. චුට්ට චුට්ට එකතු කරලා ඒ අපිට අවශ්‍ය ඝනකමට එහෙම නැත්තම් තවරන්න පුළුවන් ස්වභාවයට එනකම් මේක හදාගන්න. ඉතින් එච්චරයි අපිට කරන්න තියෙන්නේ. රස හොඳට තියෙනවා නම් හොඳට ක්‍රීම් එකක් වගේ මේක පේස්ට් එක බ්ලෙන්ඩ් වෙලා තියෙනවා නම් අපේ පීනට් බටර් එක හැදිලා ඉවරයි. දැන් මේ මං හදපු බටර් එකේ ස්වභාවය දැක්කහම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක පොඩ්ඩක් රණි ගතිය එහෙම නැත්නම් දියර ගතිය වැඩි කියලා. නමුත් දැන් මේක ගොඩක් හයි ස්පීඩ් එකේ බ්ලෙන්ඩ් කරපු නිසා පොඩ්ඩක් රස්න ගතියක් මේ බටර් එකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි මම දන්නවා මේක දැන් අපි ෆ්‍රිජ් එකට දාපුවහම බෝතලයක දාලා මීට වැඩිය හොඳ තද ගතියක් මේකට හම්බ වෙනවා. ඒක නිසා බ්ලෙන්ඩ් කරද්දි මෙන්න මේ වගේ ස්වභාවයක් තිබ්බට ප්‍රශ්නයක් නැහැ. මේක මීට වැඩිය දියාරු කරගන්න එපා. ඉතින් පිරිසිදු බෝතලයකට මේ විදිහට මේක දාලා ඔයගලන්ට හරි විදිහට මේක පාවිච්චි කරනවා නම් කියන්නේ තෙත හැඳි පාවිච්චි කරන්නේ නැතුව ඒ වගේම තමයි ඕපන් කරාට පස්සේ බාගෙට පියන වහලා ෆ්‍රිජ් එකේ තියන්නේ නැතුව හොඳ පිරිසිදුවට හරි ප්‍රමිතියකට මේක පාවිච්චි කරනවා නම් මාස දෙක තුනක් වුණත් මොකුත් නැවි ෆ්‍රිජ් එකේ මේක තියාගෙන ඔයගලන්ට කෑමට ගන්න පුළුවන්. එකම දේ සාමාන්‍යයෙන් ෆ්‍රිජ් එකේ දාපුවාම අපි කඩෙන් ගෙනාපු පීනට් බටර් එකක් වුණත් ඕපන් කරලා ටික දවසක් තියද්දී ඕකේ තෙල් ටික උඩට මතු වෙනවා. ඉතින් එකම දේ ඔයගොල්ලෝ හැමතිස්සෙම පාවිච්චියට ගද්දී හොඳට පිරිසිදු හැන්දකින් හරි පොඩි පිහියකින් හරි හොඳට මේක මිශ්‍ර කරන්න. ඒ තෙල් ටිකයි අර ඉතුරු වෙලා තියෙන පීනට් බටර් ටික හොඳට මිශ්‍ර වෙන විදිහට, ඒ කියන්නේ තෙල් වෙන වෙලා සෙපරේට් වෙලා තියෙන්නේ නැති වෙන්න. අනිත් දේ තමයි ඔයගලන්ට එක වලක්ව ගන්න පුළුවන් බෝතලේ හොඳට වහලා ලීක් වෙන්නේ නැති විදිහට උඩ යටි කුරු කරලා, ඒ කියන්නේ පියන පැත්ත පල්ලෙහාට තියෙන විදිහට සරන් සරේ ඒක උඩ යට හරව හරව මාරු කර කර ෆ්‍රිජ් එකේ තියලා තියන්න පුළුවන්. එතකොටත් අර තෙල් ටික ලේයර් එකක් වගේ වෙන් වෙන එක නවත්ත ගන්න පුළුවන්. ඉතින් ඔගලන්ට මේ විදිහට ටෝස්ට් කරගත්ත පාන් කෑල්ලක එක විතරක් තවරගෙන කෑමට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ලෝක ජනප්‍රියම කම්බිනේෂන් එක තමයි පීනට් බටර් කිව්වහම මතක් වෙන්නේ පීනට් බටර් ජෙලි සෑන්විච්. ඉතින් එතනදි ජෙලි කියන්නේ ජෙලි නෙමේ මොනා හරි පළතුරු ප්‍රිසර්ව්. එහෙම නැත්නම් අපි දන්න භාෂාවෙන් කියනවා නම් ජෑම්. ඉතින් පීනට් බටරුයි ජෑමුයි ගාලා හදන සෑන්විච් හරි ජනප්‍රියයි පිටරටවල ගොඩක් පොඩි ළමයි අතරේ වගේ. ඒ කොහොම නැතත් ඉතින් මේක උඩට අලිකර පේර තට්ටුවක් තියාගෙන එහෙම නැත්තම් ඔයගොල්ලෝ කැමති පළතුරු ටිකක් එකතු කරගෙන රසට ටෝස්ට් එකක් කන්න පුළුවන්. ඒ නැතත් අර මම මුලින් කිව්වා වගේ කේක් ෆිලින් වලට, පේස්ට්‍රි වලට, ෆජ් වලට මේක පාවිච්චි කරන්න පුළුවන් විදි ඕන තරම්. එහෙනම් ඉතින් අදත් මාත් එකතුනාට ඔයගලන්ට බොහොම ස්තුතියි. රෙසිපිස් එක දිගටම රැඳිලා ඉන්න කැමති නම් channel එකත් subscribe කරලා තියාගන්න. වෙනද වගේම අදහස් කියන like එකක් දාන්න, video එක share කරගන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් දවසක මේ වගේම රසවත් රෙසිපියක් කරන් ඔයගල හම්බ වෙන්න එන්න. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.